डिलीटेड टीवी अदा गॉसिप पिक उंडियल बिजनेस से के माय जानत्या बीआर वर्तमान यवन विट लंकाव बांकोलोत रटक लेस इंडियन सागरिय तुल ओटुनु पलंदा हमाराई किसिदु आर्थिक दैक्मक नमेति राजपक्ष नडेट रट बेरा गेनीमे परम सुविशुद्ध चेतनावेन कियागेन රටේ බහුතරයක් ජනතාව අවු වුණා 2019 මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙලක් රාජපක්ෂ නඩයට නැති බව පෙනිපෙනී තිබුණේ ඒත් පාස්කු ප්‍රහාරය හරහා ජනතාව තුළ මානසික බියක් ඇති කරලා ජනතාව අදූරදර්ශී ඡන්ද භාවිතාවක් වෙත දක්කනු ලැබුවා ඒ දිලිත් ජයවීර ප්‍රමුඛ ව්‍යාපාරික නඩය වියත්මගත් ඒ මෙහෙයුමේ කොටස්කාරයින් ඒ සඳහා ලංකාවේ සිවුරු රඳවන මෙන්ම ලංකාවේ කතෝලික කබාත් ජඩ මාධ්‍ය ආයතනත් සුවිශාල කාර්යභාරයක් කළා සැලසුම් කළාටත් වඩා වැඩි බලයකින් පත්තුණු රාජපක්ෂ නඩය මුලින්ම සිදු කළේ තමාට බලය සඳහා ඉනිමන් තැනු යම් පමණකින් හරි ප්‍රගතිශීලීව හිතපු කොටස් පයින් ගසා පන්නා දැමීම ඊට පස්සේ වියත්මග දෙසට හැරුණු රාජපක්ෂලා වියත්මගෙන් තමාට ගැළපෙන දූෂිතයන් හා මංකොල්ල කරුවන් පමණක් තියාගෙන වියතුන් මහමගට ඇද දැමීමට කටයුතු කළා විගණනය කළ නොහැකි ආකාරයේ අනපනතරා ජනතා ධනය හිතුමනාපේ කොල්ලකා ගැනීම සඳහා ඊඩකඩ සකසාගත් රාජපක්ෂලා අනතුරුව බීආර්ට පාර්ලිමේන්තුවේ දොර විවෘත කළා අද කිඹුල් කඳුළු හෙළමින් ජනතාවගේ පැත්තේ සිටගෙන ඉන්න දේශ ප්‍රේමීන් කියා ගන්න බොහෝ දේශපාලුවන් මේ සියල්ල දැන දැනත් රාජපක්ෂලාට වමනා විදියට කටයුතු කළා මේ සියල්ල අඩු වැඩි වශයෙන් ඔබ දන්න කතා ඒත් මේ කතාව පාර්ලිමේන්තුවට ආපු බීආර් කරපු ඔබ නොදන්න කතාවක් බලලා මල්ලෙන් නිතරම එළියට පැනීම රටේ භාග්‍යයට සිදුවන්නක් නේද කියලාත් වෙලාවකට හිතෙනවා රාජපක්ෂලාගේ අසීමාන්තික බලලෝභය නිසාවෙන් ජනතාවටත් රටටත් ඔවුන් හරහා සිදුවනහා සිදුවන්නට නියමිත බොහෝ පාහරකම් දෛවයේ සරදමක් ලෙස කාටත් කලින් වැටපනිනවා ඒත් වැඩේ කියන්නේ ඒ දේවල් එහෙම වෙලත් ලංකාවේ මිනිස්සු රාජපක්ෂලාගේ උගුලේම හිර වෙනවා මේ වන විට අපේ රටේ මිනිස්සු මූණ දීලා ඉන්න ඖෂධ තෙල් ගෑස් කිරිපිටි ප්‍රශ්න වගේම දිනෙන් දින ඉහළ යන අධි උද්ධමනයට හේතුව රටෙහි ඩොලර් හිඟකම බව මහ බැංකු අධිපතිතුමා විසින් පහුගිය දවස් ටිකේම අවස්ථා කීපයකදීම අවධාරණය කර තිබුණා මහ බැංකු අධිපතිවරයා ඊයේ පෙරේද තිබ්බ මාධ්‍ය සාකච්ඡාවේදීත් පුන පුනා කියන්නේ විදේශගත ලාංකිකයන් උන්ඩියල් හරහා මුදල් ලෙවීම මේ තත්ත්වය තවත් උග්‍ර කරලා කියලා 2019 දී රට බේරගන්න කියලා ගෝඨාට ගෙඩි පිටින් මනාපය දුන්න විදේශගත බොහෝ ශ්‍රී ලාංකිකයෝ රාජපක්ෂලාගේ අන්දන භාෂාවෙන් කියනවා නම් රට විරුවෝ දැන් බැංකු පද්ධතිය හරහා මුදල් නොයවන බව කියමින් උන්ඩියල් හරහා මුදල් එවමින් ඉන්නවා පුළුවන් නම් නතර කරපල්ලා අපි එවන්නේ උන්ඩියල් හරහා විදේශගත රාජපක්ෂ විරෝධීන්ගේ දැඩි මතයක් එක්ක අගමැතිකමෙන් පන්නපු මහින්දට චොපර් එකෙන් යන්න එන්න අපි බැංකුවට ඩොලර් සෙවන්නේ මොකද කියලා සෝෂල් මීඩියා එකේ දිගට හරහට පෝස්ට් ෂෙයා වෙනවා මහින්දට රට වටේ හෙලිකොප්ටරෙන් යන්න රටට ඩොලර් එවන්න වෙනි මනස අවුල් කරන කැම්පේන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් බීආර් ගේම වැඩක් වෙන්නති කියලයි සමහරු කියන්නේ ඒ කතාවල ඇත්තකුත් තියෙන්න පුළුවන් මතකද උන්ඩියල් හරහා මුදල් ලංකාවට එවන්න කියලා මුලින්ම ජනතාවට කිව්වේ බීආර් දැන් හුඟ දෙනෙකුට ඒක අමතක වෙලා අහලම බලන්නකෝ කියපු ලස්සන මුතුමා ළඟදී සඳහන් කරලා තිබුණා පුවත්පතකට අනු මාකට් එක හරහා කුරුකොරියාවේ ඉඳලා යුද්ධ කාලේදී ආයුධ ගෙනාවා කියලා මොකද්ද ඇත්ත මේ සිද්ධිය වුණේ මොකද්ද ඒක එහෙම එකක් ගැටුරු කාටිව අපි මතු නොකර ඉන්නු තුනේ මොකද කියලා යුද්ධ කාලේ කරපු යම්කක් ඒවා කියන්න අමාරුයි ऐसा निराकरणीकरण अवस्था
राजपक्ष विरोधी वेनुवेन देन ओनेम टोपियक राजपक्ष विरोधी खंडायंबल स्वभावय रट गोडनगन आर्थिक प्रतिपत्तियक ओहुट नतत सूक्ष्मव तम मडिय तरकर गनीमट बीआर तरम दक्षे लंकावे तवत नतु एति उंडियल हरहा मुदल एवन्नै मेतेक लंकावे हिटपु किसिम मुदल एमति केने कियला नै एक मुदल एमति विधियट बीआर तमाय पलमु वतावट एहेम कतावक किव्वे ए ऐ कियला निकमटवत हितुवद होयला बैलुवद उंडियल कियन्ने राजपक्ष लगे तवत रहस मुदल गरा गनीमे व्यापारयक कियला निकमटवत हितुने नैद्द राजपक्ष आंडुव हत पोले गागडमिन याने वेलावक बीआर पार्लिमेंतुयेदीम उंडियल हरहा मुदल एवन्नै इल्ला हिटिनेयै ප්‍රසිද්ධියේ පත්තරවලට ප්‍රකාශ දෙන්නේයි කවදාහරි රාජපක්ෂල බලයෙන් පහකලත් තම විරුද්ධවාදීන්ගෙන් පවා නිදහසේ මුදල් උපයා ගැනීමට වෙන්න බැරිද විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ රාජපක්ෂ විරෝධීන්ට මේ කාරණේ සීරියස් නොවීම රටේ බරපතල අවාසනාවක් නැත්නම් රාජපක්ෂවරු එළවීම සඳහා අප්‍රමාණ වෙහසක් ගන්න අරගල කරුවන්ට පවා බීආර්ගේ උන්ඩියල් ගේම් එක අහු වෙච්ච නැති එක අතකට පුදුමයක් महा बैंकु अधिपति नंदलाल नंग मेवेन कोट केमें केमें विदेशगत लांकी क्यांगे विश्वास्य दिना गणमें इन्ने देन बीआर खलबल वेला नियमित क्रमवेद्य हरहा मुदल पेमिनियोत बीआर गे उंडियल बिजनेस से कट तट्टु एन बव बीआर दन्नवा है बै बीआर थमागे व्यापारियत किलवा गेनीमत कैमती वेन केनेक नाम निमें කබ්‍රල් මහ බැංකු දුරේ දැන් නැ ඉතින් උන්ඩියල් වලට කෙලවෙන්න දෙන්න බීආර් ගේ සූදානමක් නැ ඒ වැඩේට විපක්ෂයේ උදවිය පවා ගැට ගන්න තමයි බලන්නේ මොනවා වුණත් අපේ මිනිස්සු සිංගප්පූරු සිහිනවලටත් ආසයි ඒ නිසා සිංගප්පූරු උදාහරණයක් දෙන්න හිතුණා සිංගප්පූර් වරාය විවෘත කරන වෙලාවේ මාධ්‍යවේදියෙක් ලී ක්වාන් යූගෙන් ප්‍රශ්නයක් ඇහුවා සිංගප්පූර් වරාය වෙනුවෙන් ඔබ ස්තුති කරන්නේ කාටද කියලා එහිදී ලී ක්වාන් යූ කිව්වේ තමන් ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට ස්තුති කරන බව කියලා තිබුණා එහෙම කියන්නේ ඇයි කියලා මාධ්‍යවේදියා ලී ක්වාන් යූන්ගෙන් ආයෙත් ප්‍රශ්න කරනවා එහිදී ලී ක්වාන් යූ කිව්වේ තමන් ලංකාවේ සංචාරය කොට ලංකාවේ වරාය තිබිච්ච උද්ඝෝෂණ දැක්කා ඒක අවස්ථාවක් කරගනිමින් තමා තමාගේ වරාය සකසා වැඩි සේවාවක් ලබා දීම තුලින් සිංගප්පූරු වරාය සාර්ථකත්වයට පත් කළා කියලා ඒ කතාව කියන්නේ අපි වැඩ වර්ජන වලට විරුද්ධයි කියලා නෙවෙයි ඒත් අපි කියන්නේ අපේ වර්ජනයන් විරෝධයන් වෙන අයගේ වාසියට හේතු වන විදියට කරන්න නරකයි කියලා මොකද ඒවයි අනිතු ප්‍රතිඵලද හිමිවන්නේ අපිටම නිසා ලංකාව දවසින් දවස බංකොලොත් වීම නිසාවෙන් යාබද විදේශ රටවල් අපිට සිංගමන් දෙමින් ඉන්නවා අපේ මැති ඇමති නූගතුන් ටයි කෝඩ් දමාගෙන ඒ සිංගමන් මහත් උජාරුවෙන්ගෙන ෆොටෝ වලත් පෙනී ඉන්නවා බංකොලොත් channel ඒව ප්‍රධාන නිවුස් බවට පත් කරගෙන උදම් අනනවා ඔන්න අපේ දේශප්‍රේමයට ගිය කල ඔය අස්සේ දිනෙන් දින උන්ඩියල් හරහා සල්ලි ගන්න විදේශගත මිනිසුන්ගේ පවුල් වල සමාජිකයන් පවා ජීවිතය හා මරණය අතර සටනකට මැදි වෙමින් ඉන්නවා දිනෙන් දින රෝහල් වල බෙහෙත් හිඟකමින් මැරෙන ප්‍රමාණය වැඩි වෙමින් තියෙනවා ඒත් විදේශගත ලාංකිකයන් රාජපක්ෂලා එළවීමට රාජපක්ෂලාටම උන්ඩියල් හරහා ගෙවමින් ඉන්නවා බීආර් ගේ ආශිර්වාදය ලැබූ ඔහුගේ ගෝලබාලයෝ උන්ඩියල් ජාවාරම ගජරාමෙට කරගෙන යන්නේ එහි කොමිස් කුට්ටි බීආර්ට දෙන ගමන්ලු ඉතින් රාජපක්ෂලා යාවිද බීආර් ඒ සල්ලිත් අරගෙන පිටිපස්සෙනුත් hina වෙනවා ඇති ඔයාලා මොකද මේකෙන් හිතන්නේ ඒ ගැනත් කියලා කමෙන්ට් එකක් දාන්න මොනවා කළත් මීටරෙන් ඉන්න